ද්‍රව්‍ය දෙකක් පිරිමැදෙනකොට මේ ද්‍රව්‍ය අතර විද්‍යුත් ආරෝපණ ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මෙහෙම ද්‍රව්‍ය පිරිමැදීම නිසා ඒවා මත ඇතිවන විද්‍යුත් ආරෝපණ ස්ථිති විද්‍යුත් ආරෝපණ ලෙස අපි හඳුන්වනවා. ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීම සඳහා විද්‍යාගාරයේ විවිධ පරීක්ෂණ සිදු කළ හැකියි. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා ඔබ මේ දකින එබනයිට් දණ්ඩක් ලෝම රෙදි කැබැල්ලකින් පිරිමැදීමෙන් මේ එබනයිට් දණ්ඩ මත ස්ථිති විද්‍යුත් ආකර්ෂණ ඇති කර ගැනීම. ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීම සඳහා විද්‍යාගාරයේ විශේෂ උපකරණයක් තියෙනවා. ඔබට මේ දිස්වන්නේ එම උපකරණය. මේක අපි ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය ලෙසයි හඳුන්වන්නේ. මෙම කොටසේ මෙම ලෝහ කොටසේ ඔබට පෙනෙනවා ඇති ඉතා සැහැල්ලු රත්රන් තහඩු කැබැල්ලක් මෙන්න මේ කොටසේ සවිකර තියෙනවා. ඒ නිසයි මේ උපකරණය අපි ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය ලෙස හඳුන්වන්නේ. ස්ථිති විද්‍යුත් ආරෝපණ සහිත වස්තුවක් මේ ඉහළ කොටස ආසන්නයට ගෙනා විට එම ආරෝපණ මේ ලෝහ කොටස හරහා ගමන් කර මෙන්න මේ පහලින් තියෙන ලෝහ කොටසට ළඟා වෙනවා. එහෙම ළඟා වුණු විට මේකට සම්බන්ධ කරලා තියෙන ස්වර්ණ පත්‍රය රත්තරන් තහඩු කැබැල්ල ඉතා සැහැල්ලු නිසා ඉහළට එසවෙනවා මෙම ස්ථානයේ තියෙන විද්‍යුත් ආරෝපණ නිසා. දැන් අපි පිරිමදින ලද එබනයිට් දණ්ඩ පරීක්ෂා කිරීමට පෙර එය පිරිමැදීමට පෙර මේ ආකාරයට ලංකර බලමු. එතකොට ඔබට පෙනෙනවා ඇති මේ ස්වර්ණපත්‍ර කොටස සැහැල්ලු රත්රන් තහඩු කොටස කිසිදු චලනයක් පෙන්වන්නේ නැහැ. දැන් මම මේ එබනයිට් දණ්ඩ ලෝම රෙදි කැබැල්ලෙන් හොඳින් පිරිමදින්. මේ ආකාරයට අපි හොඳින් පිරිමැදීමෙන් අනතුරුව ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ ආසන්නයට මේ විදිහට ඇගෙන යනවා. ඔබට පේන ඇති ඉතා කුඩා චලනයක් අපිට මෙන්න මේ කොටසේ දකින්න පුළුවන්. නැවතත් එම ක්‍රියාකාරකමම කිහිප වතාවක් මා විසින් සිදු කරනවා. දැන් පෙර අවස්ථාවට වඩා වැඩි චලනයක් අපිට දකින්න පුළුවන්. මේක කිහිප වතාවක් කරද්දී මේ එබනයිට් දණ්ඩ මත ඇතිවන ආරෝපණ වැඩිවීම නිසා අපිට වැඩි චලනයක් දකින්න පුළුවන් ස්වර්ණපත්‍රයේ සිදුවෙන. දැන් ඔබට පෙර අවස්ථා දෙකටම වඩා වැඩි චලනයක් පැහැදිලිව දැක ගන්න පුළුවන්. තවත් වරක් අපි උත්සාහ කර බලමු. මෙය ස්පර්ශ කිරීමක් සිදු කරන්නේ මේ ආසන්නයට ගෙන යන විට මෙහි තියෙන ආරෝපණ මේ ලෝහ කොටසට ගමන් කරනවා. එම නිසා මේ විදිහට ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ ස්වර්ණපත්‍ර කොටස ඉහළට එසවෙනවා. දැන් ඔබට පෙනෙනවා ඇති ස්වර්ණපත්‍ර කොටස ඉහළට එසවෙලාම තිබෙනවා. ඒකට හේතුව මේ හරහා ගමන් කරපු ආරෝපණ මෙන්න මේ තහඩු කොටසේ පවතින නිසා එයා විකර්ෂණය කරනවා ඊට සම්බන්ධ කරලා තියෙන ස්වර්ණපත්‍ර කොටස.